හරි වෙන මෙහෙම උදාහරණයක් ගන්න. මොන දින් පන්සලේ පහන් පත්තු කරන්න යන්නේ හවසට. බෝධි පූජාවක් කියලා හිතමු. රයිට්. ඉතින් ලොකු හාමුදුරුවෝ කියනවා මොන දැන් ඔයාට කියන දැන් ඔයා ඉරිදා දහම් පාසල් ගිහිල්ලා ඉන්න. හරිද? හාමුදුරුවන්ට ගහලා කියනවා පුතේ තුටි පුතේ තුටි දුවේ පහන් 50ක් තියෙනවා පත්තු කරන්න ඕනේ හවසට ඇවිල්ලා පුළුවන් ද පත්තු කරන්න බෝධි පූජාවට අපි උදව් කරන්න පුළුවන් ද යාළුවෝ දෙනෙක් තුන් දෙකක ඇවිල්ලා ආදී වහ උනෝනේ බෑ කියන්නේ නේද හාමුදුර හාමුදුර කවර පස්සේ බෑ කියන්න බෑ නේද ආ ඉතින් හා හා සාදු හා මොකක් කරන්න ඊට පස්සේ ගෙදර යනවද ගෙදර ගිහින් එනවා ආද පොල් තෙල් ඒවා බලන්න ඕනේ කොච්චර ඕනද කියලා නේ ආ ඉතින් ලොකු හාමුදුරගෙන පුතේ පුතේ මැටි එක පහනකට පොල් තෙල් මිල ලීටර් 30ක් විතර ඕන වෙනවා 30ක් විතර ඕනේ නේ හාමුදුරු කලින් බලලා ඒ වගේ කලින් චෙක් කළා පොල් තෙල් මිල ලීටර් 30ක් විතර ඕනේ එක මැටි පහනකට මැටි පාන් 50ක් තියෙනවා ඉතින් ඔයාට පුළුවන් නේද අවශ්‍ය ප්‍රමාණය අරන් එන්න මොකද කරන්නේ මැටි පහනකට මිල ලීටර් 30ක් ඕනේ කියලා හාමුදුරු කිව්වා ඉතින් මැටි පහන් 50ක්ම තියෙනවා මොකද කරන්නේ වැඩි කළ බලන්න ඕනේ නේද ඉතින් වැඩි කළ බලලා ඒ ප්‍රමාණය අරන් යන්න ඕනේ වැඩි කළ බලන්න කොච්චර ඕනද කියලා සුබ දවසක් දුවේ පුතේ ඔන්න අද පාඩම මොකක්ද අද පාඩම ද්‍රව මිනුම් හයි ශ්‍රේණී 16 වන පාඩම ද්‍රව මිනුම් ඉතින් මේ පාඩම ලේසි පාඩම තාමත්ම ලේසි ප්‍රායෝගිකව අපිට හම් වෙන ද්‍රව ප්‍රමාණ පිළිබඳ දැනුම ලබා ගන්න තියෙනවා. හොඳයි ළමයි. මෙන්න මේ ද්‍රව ප්‍රමාණ මරින ප්‍රධාන ඒකක දෙකක් තියෙනවා. බහුලව භාවිත කරන ඒකක දෙකක්. මොකද්ද? මිලිලීටර් සහ ලීටර්. දන්නවද? ඔන්න මම බෝඩ් එකේ ලියනවා බලන්න. මිලිලීටර් ml. මිලි ලීටර ලීටර ඊට පස්සේ l සිම්පල් l සිම්පල් ලකුණු ඔක්කොම බාගට ගන්න හැම එකකෙම සිම්පල් තියෙන්නේ l ලීටර on ඔන්නෝ ඉදික තමයි බහුලව නේද අපි ඉදින්දා ජීවිතයේදී නේද ද්‍රව ප්‍රමාණ මැනීම සඳහා නේ භාවිතා කරන ඒකක දෙක මිලිලීටර සහ ලීටර මිලිලීටර සහ ලීටර දැන් ඔය වෙළඳ පොලේ තියෙනව නේද බීම බෝතල් නේ වතුර බෝතල් ඒ බෝතල් වල සඳහන් කරලා තියෙනව නේද ඒ බෝතලේ තියෙන ද්‍රව ප්‍රමාණය නේද මොනවලින් සඳහන් කරලා තියෙන්නේ මිලිලීටර එහෙම නැත්නම් ලීටර නේද පොඩි බෝතල් නේ මිලිලීටර වලින් තියෙන මිලිලීටර 250 මිලිලීටර 500 මිලිලීටර 750 විදියට නේද ලීටර නම් ලීටර එකේ බෝතල් නේ ලීටර එක 1.5 නේද ලීටර 2 ඒ වගේ ලීටර වලිනුත් ද්‍රව ප්‍රමාණයන් සටහන් කරලා තියෙනවා. හායි. ඉතින් ඔය දෙක දන්නව නේද දැන් තමයි නේද මිලිලීටර ලීටර අහලා තියෙනවනේ නේ. මෙන්න මේ මිලිලීටර සහ ලීටර අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ නේද? දැනගෙන සිටිය යුතුම සම්බන්ධතාවයක්. මොකද්ද මේ සම්බන්ධතාවය? මතකද? දන්නවද? දන්නද බලන්න මම ලියන බෝඩ් එකේ හොඳට බලන්න දන්නවද කියලා බලන්න. මිලිලීටර දහහක් මිලිලීටර දහහක් ලීටර එකයි ඔන්න ඕක තමයි සම්බන්ධතාවය මිලිලීටර දහහක ප්‍රමාණය ද්‍රව ප්‍රමාණයක් අපි ලීටර එකක් විදියට හඳුන්වනවා ඔන්න ඉතින් ඔන්න ඔය සම්බන්ධතාවය අනුව අපිට ගැටලු විසඳන්න තියෙනවා මිලිලීටර ප්‍රමාණයක් දුන්න මේක ලීටර කරන්න තියෙනවා ලීටර ප්‍රමාණයක් දුන්න මේක මිලිලීටර කරන්න තියෙනවා දෙපැත්තට පරිවර්තන තියෙනවා අපි ඊළඟට බලමු ඒක කොහොමද කරන්න කියලා. අභ්‍යාසවල ගැටලු කිහිපයක් අපි සාකච්ඡා කරමු. අපි යන් ඒ ගැටලු වලට. හොඳ. මෙන්න 16 එක අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ මම මුල් ගණන් 6 කියලා දෙන්නම්. හරි? දෙවෙනි ප්‍රශ්නේ මුල් පළවෙනි ප්‍රශ්නේ තනින් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ මුල් ගණන් 6 කියලා ඉතුරු කරන ටිකත් ඔයගොල්ලෝ තනින් කරන්න ඕනේ. ඔක්කොම හදන්නේ නැහැ මං හොඳේ. තවනුත් තනින් කරන්න ඕනේ. මේ පාර මේකම බලාගෙන උත්තර දානවා. මේ පාර නේද? හරි ටිකයි කියලා දෙන්න. ඊට පස්සේ ඒව හොඳට අවබෝධ කරගෙන ඉතුරු රන් ටික හදන්න ඕනේ. ඒක තමයි තමන්ගේ දැනුම වර්ධනය වෙන්නේ.
මේන්න මේ ගැට බලමු දැන් අපිට මේන්න දිය තියෙනවා ලීටරනේ දී ලීටර වලින් කලින්ම දිය ලීටර සමී ලීටර දෙකේ ඒකක දෙකෙන්ම දීලා ද්‍රව ප්‍රමාණ අපිට මොකද්ද කරන්න තියෙන්නේ ම් අපිට වෙන ද්‍රව ප්‍රමාණ මිලිලීටර වලින් විතරක් ප්‍රකාශ කරන්න කියලා කියනවා right අපි අර සම්බන්ධතාවයට යන්න මොන සම්බන්ධතාවයද ලීටර හා මිලිලීටර සම්බන්ධතාවය මිලිලීටර සහ ලීටර අතර සම්බන්ධතාවය එහෙනම් උල්ට මතකයි නේ මම ලිව්වා මිලිලීටර දහක් ලීටර එකයි කියලා කිව්වේ right අපි අනේ සම්බන්ධතාවයේ මේකට ලොවිසඳමු මේන ලීටර පැත්ත තියෙන ලීටරනේ ලීටර මිලිලීටර කරන්නේ ලීටර මේ පැත්ත මේ පැත්තට එන්න ඕන ලීටර මිලිලීටර කරන්න එක 1000ක් වෙනව නේද මේ මෙහෙම හිතන්න මේ මේ සම්බන්ධයෙන් හැම වෙලෙම හිතන්න පටපාඩම් කරගන්න ඕනේ නැහැ නේද? දැන් ඔය ප්‍රශ්නේ ඇත්තට මේක 1000න් බෙදෙනවද 1000න් වැඩි කරනවද කියලා නේද? පරිවර්තන කරනකොට ඉතින් ලීටර ඉඳන් මිලිලීටර පැත්තනේ අපිට මේ ලීටරනේ දිය තියෙන්නේ. මිලිලීටර ගන්න මෙන්න. ලීටර ඉඳන් මිලිලීටර පැත්තට එද්දි 1000ක් වෙලා. දැන් 1000ක් කරගෙන 1000න් ගුණ වෙලා නේ. දැන් ලීටර මිලිලීටර කරද්දී ලීටර මිලිලීටර කරද්දී 1000න් ගුණ කරන්න ඕනේ. 1000න් වැඩි කරන්න. එහෙනම් මෙතන 8 කියන්නේ 1000න් වැඩි කරන්න. 8000යි මිලිලීටර 1000ක් නේ ලීටරය කියන්නේ ආ මෙතන මිලිලීටර සීමෙම තියාගන්න ලීටර එක කියන්නේ ආ මෙතනෙම දිනන ලීටර එක කියන්නේ මිලිලීටර 1000යි නේ ආ 1000 ගම් 1000යි කරන් 1000යි 1000යි මෙතන 100යි 2600යි මෙතන 5යි 5 කියන්නේ 5000යි 5000යි වෙන 10 5000 10යි right මෙතන 2000යි 500යි 2500යි මිලිලීටර මෙතන 3100යි 3100යි මිලිලීටර එන 3250යි 3250 මිලිලීටර තුනක් යන 3000යි 10න් වැඩි කරා 10න් වැඩි කරලා අපි මේව හදාගත්තා ඉතින් මේ මිලිලීටර ගැට් එක එකතු කරලා උත්තරේ ගත්තා පැහැදිලිද right ලෙසි නේ එකනේ අපි ඊළඟ අභ්‍යාසයට යන් මේක අනිත් පැත්ත. මිලිලීටර ලීටර බවට පත් කිරීම. මෙන්න ළමයි 16 දෙක අභ්‍යාසයේ පළවෙනි ගානේ කොටස් පහ. බලමු කොහොමද එක් කරන්න කියලා. මෙන්න මිලිලීටර දීලා තියෙනවා. මිලිලීටර අපිට තියෙන ලීටර වලින් ප්‍රකාශ කරන්න. මේ සම්බන්ධයෙන් අපි හිතමු. මෙන්න මිලිලීටර ඉඳලා ලීටර පැත්තට යන තියෙන්නේ. මිලිලීටර ඉඳලා ලීටර පැත්තට යද්දී 1000 එක වෙනවනේ. 1000 කියන අගේ එකක් වෙලා يعني 1000න් බෙදුනම එකක් වෙන්නේ 1000 1000න් බෙදුනම එකක් වෙන්නේ නම් මේක බෙදිලා තියෙන්නේ අගේ අඩු වෙලානේ කියන්නේ බෙදිලා එහෙනම් මිලිලීටර ලීටර කරද්දී 1000න් බෙදන්න ඕන කියලා අපිට මෙතනින් හොයා ගන්න පුළුවන් අපට පාඩමේ මතක තබා ගන්න ඕනේ පැටලෙනවනේ විතර බෙදලා වැඩි කරනවා කියලා පැටලෙන්න පුළුවන් නේද ටැපලෙනවා what to do ඉතින් කියලා මොකද කරන්නේ මෙන්න මෙහෙම හිතන්න සමීකරණයම හිතුවම හරියි. කොට බෙදෙනවද වැඩි කරනවද කියලා නේද? පේපර් එකේදී නේද? 10 30 කල්පනා කරන්න ඕනේ නැහැ. මෙතනින් හිතුවම වැඩේ ගොඩ. හරි, කන්ට රහස්. හරිද? ඕන්. එහෙනම් ඉතින් මොකද කරන්නේ? 1000න් බෙදන්න ඕනේ. මේ 1000 1 වෙනවා. 1000න් බෙදන්න. මිලිලීටර ලීටර නම් 1000න් බෙදන්න. ආ 1000න් බෙදන්න මතකයි නේද? අය වසල නේද? කියලා දුන්නා නේද? 10න් 100න් 1000න් බෙදීම. මතක නැද්ද? මේ නොන්න. ඉතින් ඔන්න ඔය වීඩියෝ එක ගිහින් බලන්න. 6 වසර පුණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩම. හරි. ඉතින් 10න් බෙදුවම මොකද වෙන්නේ? 10න් බෙදෙනකොට අග බිංදු තුන අයින් වෙනවනේ. 10න් බෙදෙනකොට එක බිංදුවක් අයින් වෙනවා. අග බිංදුවක් අයින් වෙනවා. 100න් බෙදෙනකොට අග බිංදු දෙකම අයින් කළ උත්තරේ ලැබෙනවා. 10න් බෙදෙනකොට අග බිංදු තුනම අයින් වෙනවා නේද? ආදී ඇත්තටම මෙන්න මේ දේ තමයි වෙන්නේ. අපි තුන් මේක 1000යි කියලා නේද? 1000න් බෙදෙනකොට මම බෙදීම අපි දානවා ඉතින් කල ගන්නවනේ මේ බිඳු තුන මේ බිඳු කැපිලා යනවා. ඒක එකයි ඉතුරු වෙන්නේ. එකයි ලීටර. 2010 එහෙමයි. 2010 වම ලියුව බෙදුව 1000න්. බිඳු තුන බිඳු තුන කැපිලා ගියා නේ. දෙකකින් බෙදුවම දෙකයි. ඉතින් උත්තර හරි හරි ඉන්න ඕනේ නැහැ. කිටික මේ භාවිතා කරන්න මොකද්ද? 1000න් බෙදෙනකොට අග බිඳු තුන කැපිලා යනවා. අයින් වෙලා යනවා. මේකයි අග බිඳු තුනයි මුණාව 3යි මේක අග බිඳු තුනයි මුණාව 7යි මේක අග බිඳු තුනයි මුණාව 10යි ඉතින් ඔක්කොම බිඳු වයින් කරන්නේ නැහැ හොඳේ ගානක ඔක්කොම බිඳු වයින් කරලා උත්තර දාන්නේ නැහැ 1000න් බෙදනකොට බිඳු තුන නම් 3යි අයින් කරන්නේ 3ක් විතරයි කැපෙන්නේ මේ 10 නම් 10ක් ඉතුරු වෙනවා 10යි ලීටර
පැහැදිලිද? මේකේ පලින් ගන්න මිහදුව දෙවෙනි ගන්නත් හදමු. මෙන් දෙවෙනි ගැටලුව මුල් කොටස් පහ විතරක් මම කියලා දෙන්නම්. ඒ තුන ටික තනියෙන් හදන්න. Right. අපර දැන් මේකේ තියෙන ලීටර සහ මිලිලීටර යන ඒකක දෙකෙම ප්‍රකාශ කරන්න අපි නම් මේක කඩන්න ඕනේ නේද? මතකද අපි අර දිග පාඩමෙත් අපි මේ වෙන් කරා නේද? මතක නැහැ දිග පාඩම කලින් පාඩමෙත් අපි මේ වගේ ඒවා පරිවර්තන කරා නේද? මිලිමීටර සෙන්ටිමීටර නේ සෙන්ටිමීටර මීටර මීටර කිලෝමීටර ගොඩක් ගණන් හැදුවා. අමතක නම් වීඩියෝ එක බලන්න. හොඳයි. Right. එහෙනම් 1300 අපිට පුළුවන් වෙන මිලිලීටර 1300 අපි 1000 ගුණ ආකාර වලින් කඩා ගන්නවා. 1000යි 300යි. ඕ මිලිලීටර නේ. හරි අපිට මිලිලීටර 1000 කියන එක අපිට 1000 ඉඳලා ලීටර කරගන්න පුළුවන්. 1000 ගුණ ආකාර වලට වෙන් කරගත්තම තමයි 1000 ගුණ ආකාර ටික ලීටර කරගන්න පුළුවන් නේ. 1000 වා නේද? ඊට උඩ ටික මිලිලීටර විදිහටම තියෙනවා. 1000 ගුණ ආකාර වෙන් කරගන්න 1000 වා කීයක්ද කියලා බලන්න පුළුවන් එතකොට. පැහැදිලිද? මෙතන 1යි ලීටර 1යි මිලිලීටර 300ක් කියලා උත්තරය අපට ගන්න පුළුවන්. මේකත් ඒ වගේ 1500 අපිට හදන්න ප්‍රශ්නේ මේ විදිහට නේද 1000යි 500යි. 1000යි 500යි 1000 කියන්නේ 1යි. 500යි කියන්නේ මිලිලීටර ඔන්නෝ මේනෝ. මෙතන 1050 ඒ කියන්නේ 1000යි 50යි. 1000යි 50 කියන්නේ 1000 කියන්නේ 1යි මෙතන 50යි. 0.50 දාන්න ඕනේ 50 දැම්මම ප්‍රමාණවත්. එතන 3000යි 252යි නේ 3000 කියන්නේ 3යි. 252 මිලිලීටර පැත්තට එනවා. මෙතන 7000යි 756යි 7 මෙතෙන්ට එනවා. 7000ෙන් 7 256 වැඩිවෙනවා 756. ඔන්නම පිටර ගන්න පුළුවන් නේද? කෙටියෙන් අපිට පුළුවන් මේ ඉලක්කම් තුන මිලිලීටර පැත්තට වැටෙනවා. ඉතුරු ඉලක්කම් ටික තමයි ලීටර පැත්තට වැටෙනවා කෙටියෙන් ගන්න පුළුවන්. නේද? මිලිලීටර 1000 කෙන ලීටර එක නිසා නේද? ඉලක්කම් තුන වෙන් වෙනවා මිලිලීටර පැත්තට. ඉලක්කම් තුන වෙන් වෙනවා. ඉලක්කම් තුන වෙන් වෙනවා. මේක තුනක් නෑ 0.50 කියන්නේ 50. ඉලක්කම් තුන වෙන් වෙනවා. ඉලක්කම් තුන වෙන් වෙනවා. ඉතුරු ඉලක්කම් ටික ඉලක්කම් තුන වෙන් වුණාම ඉතුරු ඉලක්කම් මේ පැත්තට වැටෙනවා. පැහැදිලිද? ඒක ටික මම හදන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ ඔන්න ඊළඟට අපිට තියෙන්නේ ද්‍රව ප්‍රමාණ එකතු කිරීම සහ අඩු කිරීම. මේ පාඩමේ අවසාන කොටස. හරිම ලේසි. ඒ කොටසත් අපි ඒ කොටසෙත් කැඩලු කීපයක් හදමු. හදලා පුරුදු වෙමු. හදලා ඉගෙන ගමු. රයිට්. අපි යන් ඒ කොටසට. හොඳයි. මෙන්න මෙම ගැටලුව දෙස බලන්න. ගැටලු දෙකක් ලියලා තියෙනවා. මුල් ගැටලුව දෙස බලමු. මේ තියෙන්නේ ලීටර මිලිලීටර ගැට දෙකක් තියෙන එකතු කරන්නේ හරිම ලේසි නේ සාමාන්‍ය විදිහට එකතු කරන්න තියෙන්නේ ඒක කියලා දෙන දෙයක් නෑ වගේ. හරිම ලේසි නේ. බිංදුවයි බිංදුවයි ගම් බිංදුවයි නේද? 5යි 3යි. වැදගත්. 5යි 8යි. එකතු කරාම කීයද? 13යි. 13ෙන් 3 එකක් ඉතුරු වෙන්නේ එහෙම යන්නේ නේද? 13ෙන් 13ෙන් 10ක් යනවානේ. තොටි 10ක් කරලා එකක් තමයි එකක් වෙලා යන්නේ එක අපි එකක් කරනවා කියලා. එහෙනම් 10ක් කියන්නේ එකක් වෙලා යනවා. මේ ඉදේසියට 13 තුන එකක් ඉතුරු කරලා අපි ගන්නවා. මෙතන කී දෙක තුරාම 11යි 11ෙන් එක එකක් ඉතුරු වෙන විදිහට යනවා ඒක. එතන 12යි 13යි. ඔන්න කොහොම අපට පිස්සු එන. පැහැදිලිද? අර සුපුරුදු එකතු කිරීමේ ක්‍රමයම තමයි තියෙන්නේ. ඉතින් මොකද මේ මේ එක මෙහෙට යන්නේ මේ දෙක තුරාම අපිට මෙහෙම වරම් පෙන්වනවා නම් මෙතන 13යි නේ දෙකක් ඉතුරු අපිට 1130ක් නේ 1130ක් අපිට මිලිලීටර පැත්තේ තියන්න බෑ 1000 හෝ ඊට වැඩියෙන් තියන්න බෑ නේ උපරිම 999 තියන්න බෑ මිලිලීටර පැත්තේ ඒක නිසා 1000ට 1000 හෝ ඊට වැඩි වුණොත් තියෙම 1000 කරන් එනවා මේ පැත්තට අන්න ඒ 1000 තමයි නේද එකක් වෙලා එන්නේ ඒතර 130 ඉතුරු වෙන්නේ අපි 130 මිලිලීටර පැත්තේ ඉතුරු වෙනවා 1000ක් එනවා මෙතෙන් ඒ 1000 තමයි එකක් වෙලා එන්නේ ඕක තමයි ඇත්තටම වෙන්නේ කෙටියෙන් අර එකක් යනවා කියලා ගන්න. මේකත් අපි එකතු කරමු. 2 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
ගැන් දෙකක් දෙනවා එකතු කරන්න කියලා නේද රචනාමය ප්‍රශ්නයක් විදිහට දෙන්න පුළුවන් නේද නැත්නම් මේ විදිහට දෙන්න පුළුවන් ඒතර අපි අර කලින් වගේ ලියා ගන්න ඕනේ නේද දික්කතට නැත්නම් මේ මම හිතේ හදන්නේ දුක් පැටලෙනවා පඬිතකමට ඒව කරන්න යන්න එපා මේ මම හදලා බලන්න ඕනේ හැම වෙලේම ඉතින් ගන්න යන්න එපා කුයි මොහොතකවත් කම්මැලි කමට ඊයන් තුනයි මෙතන 560යි දන දෙකයි අන්න මේක තමයි වඩා කටි වරද්ද ගන්න 80 මෙන්න මෙහිම ලිව්වොත් නම් වැරදි සම්පූර්ණයෙන් වැරදි මීහරක් වැඩක් හරි මීහරක් වැඩ කරලා ඇත් වෙන්න එපා මෙහෙම ලිව්වොත් වැරදි 80 නේද කොහොමද අපි ලියන්නේ 80 නේද මේක ස්ථානය එක ස්ථාන කෙලින් දාන්න ඕනේ එහෙනම් මේක ස්ථානේ දෙනවා මෙතෙන්ට දාන්න ඕනම 80 දාන්න ඉස්සරහට මෙතන මොකුත් නැ බින්දුව නම් දාගත්තට කමක් නැහැ බින්දුන් දැම්මත් කමක් නැහැ. ඉතින් අසෝ මෙන්න මෙහෙම දාන්න. පැහැදිලිද? හොඳට මතක තබාගෙන ඉන්න ඕන ඕක. ගොඩක් කට්ටිය වලද්ද ගන්න මෙන්න මෙතන. තමයි දැන් කරමු බින්දුන් දැමිලායි කියලා දාන තරයි දාන්න. මම කිව්වා මේ මම මෙතන 6යි නිකන් ගුණයක් නැහැ 6යි තමයි. එහෙනම් තමයි ලක්ෂ වෙන්නේ 6යි. එතන 5. නම කියලා හරි. හොඳයි. අපි ඊළඟට අඩු කිරීමට යමු. අඩු කිරීමේ ගැටලු කීපයක් අපි හදමු. රයිට්. අඩු කිරීම ගන්න දැන් මල්ලිය දිනවා. අපි මේ දෙකත් හදමු. අඩු කිරීමේදී කොහොමද කරන්නේ? සුපුරුදු ක්‍රමයම තමයි බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි පහෙන් නවයක් බෑ මේක ඉතින් ගන්නවා පහළොවෙන් නවයක් පහළොවෙන් නවයක් හයයි මෙතන තියෙන්නේ මෙතන ගියා මේක මෙතන නෑ මෙතන බිඳුවයි තියෙන්නේ බිඳුවෙන් හතක් අඩු කරන්න බෑ මෙහෙන් ගන්නවා මෙහෙට එකක් දහයක් උනා යන්නේ මෙතන ඒක හතර බවට පත් වෙනවා මේ 10යි 7ක් අඩු කරාම 3ක් වෙනවා මේ 4යි 3 අඩු කරාම 1ක් වෙයි right පැහැදිලිද සුපුරුදු අඩු කිරීම මේකත් ඒ වගේ මෙන් නේද බින්දු 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 තාරකා කඳුළු මල්වන්නේ බින්දු ගොඩයි බින්දු එනං අඩු ගන්න බින්දුවෙන් පහ අඩු ගන්න බෑ. මෙයාගින් ගන්නත් නෑ, මෙයාගින් ගන්නත් නෑ. මෙයාගින් දෙනවා මෙයාට 10ක් දෙනවා. يعني එකක් 10ක් වෙලා යන්නේ. මෙතන එතකොට 7යි. ඔය දා ගන්න හිතෙමු තියන් ඉන්නේ පහ ඔක්කොම. මේ 10ෙන් එකක් වෙන 10ක් වෙලා මෙතන 9යි. මේ 10ෙන් එකක් වෙන 10ක් වෙලා මෙතන 9යි. සුදු අඩු කිරීම නේද? මතකයි නෙමෙයි කරන විදිය 10ෙන් 5ක් දහයෙන් පහක් පහයි නවයෙන් තුනක් හයයි නවයෙන් දෙකක් හතයි හතෙන් පහක් දෙකයි කියලා අපට පිළිතුරු ලැබෙනවා දෙකයි ඉත දෙකයි මිලිටර 765යි රයිට් අපි දිග අතරක් එකක් හදලා බලමු පරස් අතට එකක් හදලා බලමු රයිට් මෙන් නේද මෙන් හරස් අතට දීලා තිනවා අපි මෙන්න මේ කෙලින් අතට ලියා ගමු සුපුරුදු ක්‍රමයේ අපි මේ සුපුරුදු ක්‍රමයට අපි හදමු 10යි 50 දෙලි සරා බින්දුවක් තියෙනවා නේද ඉතින් 7යි එක ස්ථානයක ලින්ග ස්ථානය වැටෙනවා මේ දස ස්ථානයක ලින්ග දස ස්ථානය ලියන්න ඕනේ ආ 100 ස්ථානේ මෙහෙම ලියන්න ඕනම ලියන්න හොඳයි මොන අපි දැන් අඩු කරමු බින්දුව බින්දුව බින්දුවයි පහෙන් පහක් අඩු කරන්න පුළුවන් මේ පහ අඩු කරන්න පුළුවන් බින්දුවයි. මෙතන මොකුත් නැහැ අපි බින්දුව දාගමු නේද? එතන මොකුත් නැහැනේ. බින්දුවෙන් අටක් අඩු කරන්න බෑ අපිට. බින්දුවෙන් අටක් අඩු කරන්න බෑ කියලා අටෙන් බින්දුවක් අඩු කරලා 8යි කියලා දාන්න බෑ හොඳේ. අනේ මේ හරක් වැඩක්. ඒක කරන්න එපා. එහෙනම් බින්දුවෙන් අටක් මෙතන තියෙන මොකුත් නැත්නම් බින්දුවේ බින්දුවෙන් අටක් බෑ මෙහින් ගන්නවා. එකක් යනවා 10ක් වෙලා යන්නේ. මෙතන මේ 10 9 වෙනවා. 10යි අටක් අපිට අඩු කරන්න 2යි. නවෙන් හතකු දෙකයි ඊළඟ ලිටර දෙකයි මිලිටර 200යි කියලා පිළිතුරු ලැබෙයි. පැහැදිලිද? සුපුරුදු අඩු කිරීම නේද? උළු තුන්වෙනි පාඩමේදී කරේනේ. ඒක තුන් අඩු කිරීම බොන සංඛ්‍යාවද ගණිත කර්ම. අන්න ඒක තුන් අඩු කිරීම තමයි මේ. හරි? ලිටර මිලිටර කියලා අමතර පොඩක් කොටස් දෙකක් ඇවිල්ලා තියෙන ඉච්චතයි. ඊට පස්සේ අපිට අවසාන වශයෙන් තව පොඩි කොටසක් තියෙනවා. ද්‍රව ප්‍රමාණ නිමාණය කියලා. මතකද කලින් පාඩමේ දිග අපි නිමාණය කරන්නේ ආසන්නව අපි දිග හෙව්වා ආසන්නව පිළිතුරු ලබා ගත්තා. ඉතින් මේ නිමාණය කියන්නේ අපි ආසන්නව පිළිතුරු ලබා ගැනීම ආසන්න අගයකට පිළිතුරු ලබා ගැනීම. හරි. එන්න මෙහෙම උදාහරණයක් ගන්න. මොනදින් පන්සලේ
පහන් පත්තු කරන්න යන්නේ හවසට බෝධි පූජාවක් කියලා හිතමු රයිට් ඉතින් ලොකු හාමුදුරුවෝ කියනවා ඔන්න දැන් ඔයාට කියනවා දැන් ඔයා ඉදිරියට පාසල් ගිහිල්ලා ඉන්න හරිනේ හාමුදුරුවන්ට ගහලා කියනවා පුතේ චුටි පුතේ චුටි දුවේ පහන් 50ක් තියෙනවා පත්තු කරන්න ඕනේ හවසට ඇවිල්ලා පුළුවන් ද පත්තු කරන්න බෝධි පූජාවට අපි උදව් කරන්න පුළුවන් ද යාළුවෝ දෙනෙක් තුන් දෙකක ඇවිල්ලා ආදී වහු කියනෝනේ බෑ කියන්නේ නේද හාමුදුරුවෝ කවර පස්සේ බෑ කියන්න බෑනේ නේද ඉතින් හා සාදු හා මම කරන්න ඊට පස්සේ ගෙදර යනවද ගෙදර ගිහිල්ලා එනවා පොල් තෙල් ඒවා බලන්න ඕනේ කොච්චර ඕනද කියලා නේ ඉතින් ලොකු හාමුදුරුවෝ පුතේ පුතේ මැටි එක පහනකට පොල් තෙල් මිලිලීටර් 30ක් විතර ඕන වෙනවා 30ක් විතර ඕනේනේ හාමුදුරුව කලින් බලලා ඒ වගේ කලින් චෙක් කළා පොල් තෙල් මිලිලීටර් 30ක් විතර ඕනේ එක මැටි පහනකට මැටි පාන 50ක් තියෙනවා ඉතින් ඔයාට පුළුවන් නේද අවශ්‍ය ප්‍රමාණය අරන් එන්න මොකද කරන්නේ මැටි පහනකට මිලිලීටර් 30ක් ඕනේ කියලා හාමුදුරුවෝ කිව්වා. ඉතින් මැටි පහන් 50ක්ම තියෙනවා. මොකද කරන්නේ? වැඩි කළ බලන්න ඕනේ. නේද? ඉතින් වැඩි කළ බලලා ඒ ප්‍රමාණය අරන් යන්න ඕනේ. වැඩි කළ බලමු කොච්චර ඕනද කියලා. මැටි පහනකට මිලිලීටර් 30 නම් මැටි පහන් 50කට නේද? වැඩි කරනවා. බිඳුර බිඳුව බිඳුවයි. බිඳුව රතුන බිඳුවයි. පස්වර බිඳුව බිඳුවයි බිඳුව ගලිනම් හොඳයි බිඳුව හොඳයි අසම ළමයි බිඳුව රත් තුන තුනයි කියලා තියෙනවා පස්වර බිඳුව පහයි කියලා තියෙනවා ඉතින් වැරදි ඕනෙම එකක් බිඳුව එකක් බිඳුවයි හොඳේ එහෙනම් පස්වර බිඳුව බිඳුව පස්වර තුන පහළුවයි ගෙරුව ඉර බිඳුව බිඳුව පහයි එක යෝ මිලිටර 1500ක් ඕනේ නේද මේක මෙහෙ වැඩි ගන්න ඕනේ දැන් කිතුකමයක් තියෙනවා නේද 50 වැඩි කරනවනේ 30 ඉන්නේ නේද මැටි පහන් 50ක් ඕනේ එක මැටි පහන් 30 ගානේ 50 30 වැඩි කරාම අග බින්දක අගට වැටෙනවා තුන් වරක් පහම වැඩි ගන්න තියෙන්නේ දැන් පස්වරක් තුන 15යි කොහොම හොයන්න පුළුවන් මේ ක්‍රම භාවිත කරන්න ගණන් හදන්න පැහැදිලිද ගොඩක් ළමයි ඉතින් අර සුපුරුදු විදියටම නේ කටපාඩම් වගේම මේකමයි හදන්නේ මේකමයි හදන්නේ මේ විදියටම හදන වෙලාරක් ඉතින් නේද ඉතින් මෙන්න මේ වගේව භාවිත කරන්න ඕනේ නේ ඉතින් 500 300 වගේ අරගෙන කොච්චර ලේසිද මේ ක්‍රමෙනේ නැත්තම් මේකේ බින්දු දාගෙන නේද බින්දු 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 නේ බින්දු බින්දු තාරකා කඳුළු මල්වන්නේ වෙනවා ඒ පාර ඒ නිසා මෙන්න මේ වගේ කෙටි ක්‍රම භාවිත කරන්න ඕනේ ගණන් වලදී සූක්ෂමව ඒවා භාවිත කරන්න ඕනේ හරි අවශ්‍ය තරමට ඒවා දන්න ඕනේ හරි ඉතින් ඔන්න 1500ක් ඕනේ මිලිලීටර් ඒ කියන්නේ 750යි බෝතල් නම් දෙකක් නේ 750යි බෝතල් ඉතින් පොල්තෙල් බෝතල් දෙකක් අරන් යන්න ඕනේ නේද අම්මගෙන් සල්ලි ඉල්ලගෙන අරන් යන්න වෙනෝනේ මොකද නිමානේ කියනක ඕනේ නැහැ නේද මේ ගන්නට අනිමානේ කියන්නේ දැන් අපි මැටි පහනකට 30ක් වගේ නේ දැම්මම නේද අඩු වැඩි වෙන්න පුළුවන් පොඩ්ඩක් නේද සමහර මැටි පහනකට 30ට අඩුවෙන් අල්ලන්න පුළුවන් නේ මැටි පහන් එක සයිස් වල තිබුණොත් එහෙම නේද එක මච්චු වෙ නැතුව මැටි පහන් එක්ක වර්ගයේ මැටි පහන් තිබ්බම එක මැටි නේද අපි ආසන්න එක මැටි පහනක් අරන්නේ බලන්නේ එකෙක් මැටි පහන්ට 30ට වඩා අඩු වෙන්න පුළුවන්. 30ට වඩා වැඩියෙන් පිරෙන්න පුළුවන් නේ. සුට්ටක් එහෙම අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආසන්නව සෑම මැටි පහනක්ම 30 බැගින් පිරනවායි කියලා 30 බැගින් පුරනවායි කියලා හිතලා සමානව පුරනවායි කියලා හිතලා තමයි ගාන හදාගන්නේ. නේද අපර සමහර විට 1500 අරන් ගියාට හරියටම නේ මදි වෙන්නත් පුළුවන්, ඉතුරු වෙන්නත් පුළුවන්. හරි නිමානේ කියන ආසන්නව අපි අගේ සොයන එකට අපි සෑම මැටි පහනක්ම මිලිලීටර 30යි කියලා හිතලා ගාන හදනවා පැහැදිලිද රයිට් ඕන්න පාඩමේ වැඩ කටයුතු දැන් ඔන්න අවසන් හරි ඔයගොල්ලෝ අභ්‍යාස කරලා හොඳට පුරුදු වෙන්න ඕනේ මේ ලේසි පාඩම නේද ඒක තුන අඩු කරන්න තියෙන පරිවර්තන කිපයකුත් තියෙනවා නේ පරිවර්තන දෙකක් තියෙනවා නේ ලීටර මිලිලීටර අතර පරිවර්තන අන්න ඒවත් පුරුදු වෙන්න මම උදාහරණ කියලා දුන්නා නේ යනුවය හොඳට බලලා පුරුදු වුණේ හොඳයි අපි ඊළඟ පාඩමේදී මොන ගැසෙයි ඔබ සැමට සුබ දවසක්